බුදුහාඳුරුව බණ කිව්වේ බෞද්ධන්ට නෙවෙයිනේ. බුදුහාඳුරුව බණ කිව්වේ මිනිස්යන්ට. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දහම ඕනෑම මිනිසෙකුට සාධාරණයි. මෙතන ඔයත් tangent බෞද්ධකම වුණත් පැත්තකින් තියන්න. ඔය බෞද්ධයි කියලා දැන් ගහගෙන ඉන්න ලේබල් එක වුණත් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා බලන්න මොකද බුදුදහම එක්තරා මාර්ගයක් උගන්වන එක. එක්තරා දර්ශනයක් උගන්වන එක. ජීවිතයේ මෙලව පරලව දෙක යහපත් වෙන දර්ශනයක් උගන්වන එක. ඒ දර්ශනයේහි ඔබ ඉන්නවද කියන එක විතරක් බලන්න ලේබල් එක අයින් කළා. එතකොට ඔබට පුළුවන් හරි බෞද්ධයෙක් වෙන්න. බෞද්ධයෙක් වෙන්න බෑ ලේබල් ගහගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හරි කියලා පිළි අරගන්නව නම් යම් විදිහකින් ඒ පිළි අරගෙන ඒ මාර්ගයට පිළිපැද්දා නම් එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. නැත්නම් අම්මගෙන් තාත්තගෙන් ලේබල් ගහගත්ත එකේ නෙමෙයි බෞද්ධයා කියන්නේ. ඒ නිසා අපි තම අන්‍ය ජාතිකයෙක්, අන්‍ය ආගමිකයෙක් බුදුහාඳුරන්ගේ ධර්මය පිළිගත්තා නම් පිළි අරගෙන එයා ඒ ප්‍රතිපදාවට පිළිපන්නා නම් බුදුහාඳුර කෙරේ විශ්වාසයක් තිබීම නෙමෙයි. දැන් අපි තම ක්‍රිස්තියානි ලබ්ධිකයෙක්. ක්‍රිස්තියානි ලබ්ධිකයෙකුට බෞද්ධයෙක් වෙන්න ඕනේ. ඒ ක්‍රිස්තියානි ලබ්ධිකයාට බෞද්ධයක් බෞද්ධයා වෙන්න අවශ්‍ය නම් එයාට මම බුදුහාඳුර පිළිගන්නයි කියවට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එයාට බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ එයා බුදුහාඳුර දේශනා කරපු ධර්මයක් කියනවනම් ඒ ධර්මය එයා පිළිගන්නවා. පිළි අරගෙන එයා ඒ ධර්ම ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න ලෑස්ති නම් විතරයි එයා බෞද්ධයෙක් වෙන්නේ. නැත්නම් එයා ලේබල් එකක් ගහගත්තර ඔය අනිත්‍යාගම්වල වගේ හරි දැන් මං මේ ආගමට ආවා මේ ආගමට ආවා වගේ අනිත්‍යාගම්වල වගේ බෞද්ධෙක් ඒ ආගම් ධාරීෙක් වෙනවා වගේ බෞද්ධෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධයා නම් ඒ ප්‍රතිපදාවේ ඉන්න තෝරන්නේ.